දන්සලේ කසිප්පු බෙදපු අපි දන්නා යාළුවා හරිද මේ මේ කවුදෝයි අර කෙලණියට කතා ඌට යකෝ ඌ කතා කරන ඌ ඉවර කරන්නේ නැණි යාව් තියාව් මද්රවේ තියාව් 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 මද්රවේ තියාවුලුනි බා ආ පැටුනානි අනිත් පැත්ත මේ මද්රවේ විරෝධී ආ විරෝධී විරෝධී එපා එපා මද්රවේ එපා අනේ අන්න මේ පත්තේ නේද මේ පත්තේ නේද ඔව් එපා එපා අපිට එපා මද්රවේ එපා ආයෙත් කියන්න බබයි එපා එපා අපිට එපා මද්රවේ එපා අන්න අන්න රේ උස්සන් ඉන්නේ එපා එපා මේ ගැම්මට කෑ ගහන්නකෝ අයියෝ එපා එපා අපිට එපා මද්‍රව්‍ය අපිට එපා 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 අපිට කුඩු ඔක්කොම අපිට ඕනේ අපිට එපා එපා අපිට එපා මෝටින් දාපු ගංජා අපිට ඕනේ එපා මේ කවුද බම්බි මද්‍රව්‍ය ගහනේ උන්ටන් ආයේ මේ ඕනේ කියන්නේ එපා එපා එලස්පීඩි එක හොරෙන් කසිප්පු කේලම්පාව අපිට එපා අනේ බෑ 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 අපිට පීඩී කට්ටි නම්බෝ ගහයි දුවන්න මේ ගැම්මට අපෝ කෑ ගහලා ගනින්න ලකු බං අපිම වෙන්න ඕන අයියෝ එපා එපා අන්නරි අන්නරි අපිට එපා මද්‍රව්‍ය අපිට එපා මේ ජල්ල කණිකුරැම්මට එනවාදයි සුන්දර කාලේ හොරු ටිකක්ද ඔබද මේ අපිට පුළුවන් එකපාර වාහන අතරක් විතර ඇවිල්ලා වට කරලා ධන ගස්සලා පොඩ්ඩක් බය කරලා යන්න. ගැම්මට කියපන්කො මේකට අදාළ දෙයක් බලනක් පන්නෝ ඉතින් එපා අපේ තිනං එපා එපා ගෝටාන අහුටා මත් පෙතිනං අන්නර එපා එපා බැසිල් මේ කාට හරි පිටිපස්සෙන් ගංජා බෙදනවාද එන එන එක අඩු වෙනවනේ ටික ටික මේ මේ මද්රව්‍ය රකුස තමයි මේ ඇරයි යන්නේ මේ වාහනේ උඩ මද්රව්‍ය රකුසව තමයි ඇරයි යන්නේ මේ මද්රව්‍ය රකුසට මේ ගගහ එක්කන් යන්නේ මේ කොකේල් අපිට එපා කේජී අපිට එපා එක්ටසි අපිට ඕනේ ගංජා කසිප්පු අපිට ඕනේ සෙවණගල ගුලි අපිට ඕනේ කෑවනේ වයිම කියන්න බාබුල් කසිප්පු එපා කිපල්ලේ අපෝ මද්‍රව්‍ය කතෝ බාබුල් මේ නිකෝට ඉස්කෝලේ කාලේ මතක් කළා මෙන්න කතුල්ලු බාබුල් වුණාද මේ කොයිස් කාලේ තිබ්බානේ අඩු අපේ කාලේ තිබ්බානේ මං ඒ කාලේ අද විශේෂ දවසක් මොකද කිව්වොත්
අද සිලෝන් නගරේ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ හෝරා කිහිපය වෙන් කර තිබෙනවා මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කරන වැඩසටහනකට. ඉතින් මේ වැඩසටහන ආරම්භ කිරීමට ම ආදරයෙන් ආරාධනා කර සිටිනවා මගේ නිවේදිකාව වන මේ නගරයේ ප්‍රධාන වෛද්‍යතුමිය වන මෙලෝ ලීසා මෙනවියට. අද දින සිරොන් වෛස්රෝහි මෙඩිකල් සෙන්දේහි මගින් සංවිධානය කර තිබෙන ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඔබ සැම පිළිගැනීමටයි. ඉතින් හැම වැඩසටහනකටම අරමුණක් තියෙනවා. ඉතින් මේ වැඩසටහනේ අරමුණ කියන්නට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ නගරයේ නිර්භීත එඩිතර හැඩකාර ලුතිනල් නිකෝ නොව කෝප්‍ර අල්මේද මහත්මයාට. කෝප්‍ර අල්මිද මහත්මාට ආරාධන කරනවා අරමුණ පැහැදිලි කිරීම සඳහා මෙම වැඩසටහනේ. කලින් කියලා නම් තිබ්බේ නැහැ, කමන්නේ නැහැ. ඉතින් වටපිටාවෙ ඉන්න පොඩි ළමයි අතර ඇන්ඩ් වයසක කට්ටිය ඉඳන්ම ගොඩක් මේ ජරාව සූදුවට ඇන්ඩ් මත්පැන් වලට ඇබ්බැහි වී සිටින බව අපිට පෙන්නුම් කරනවා. සිටි එක පුරාම අපි මෙයා කරද්දි ඇන්ඩ් මේ සෝ අපි දන්නවා මේ නං ඇන්ඩ් සිරාට බලන් ඉන්න. හරි නං සුබ දවසක්. ඊළඟට මෙඩිකල් සෙන්ටර් සිරොන් මෙඩිකල් සෙන්ටර්හි අරමුණු පැහැදිලි කිරීම සඳහා මා ආරාධනා කරනවා අපේ ඩොක්ටර් චෙරි ජොබ් මහත්මයා. පියා පියා ඉතින් මේ මත්ද්‍රව්‍ය ඔව් මම හිතන්නේ මොකක් හරි භයානක දෙයක් සිදු වුණා. ඉතින් අපි ඒක ගණන් නොගනිමු. මත්ද්‍රව්‍ය අවභාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අද තමා. ඉතින් අද 28 රුපියලකින් ගහන්න කෝකට. ඉතින් 1989 ජූනි මාසේ 26 යාට මේක තමයි හරියන්නේ මේ වෙලාව. හරිද? මොකද්ද? ගන්න ගන්න හේප්පගේ. හරි හරි. හරියන්නේ මේකම ක. හරිද? හරි. අදින්න දින කොලකට ගිහිල්ලා අපි ගියා එන. හරි බයි. මේ කවුද මේ ඉස්සර අනේ වන්ද අපන් ගියා. ආන් අරයාගේ නහය ප්‍රශ්නයක්. අයියෝ පුතාසන්ඩෝට වටාරුඩේ මෑන්. අපට මෙහෙම ගියාදෝ කේද? අම්මා සිංහලයේ වනාහි මා විසින් දක්නාලත අන් හැම මිනිසුරටම වඩා යහපත් අය වෙති. වාග්ය සම්පන්නද වෙති. ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ජේෂ්ඨ වෛද්‍යවරියා වන ගිසෙල් ඇසෙලියා මහත්මියට. සුබ සන්ධ්‍යාවක් දැස සිටින සියලු දෙනාටම සහ සියලු දෙනාගේම අවසරයි. මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ජාවාරම දෙරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම වෙන්නේ. නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ලුතිනන් නිකෝ පෙරේරා මහත්මයාගේ කතාවටයි. ඒ සඳහා ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ දැන් එතකොට අල්මේදා අවසරයි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට මේ පීඩියක් වශයෙන් මේ අවස්ථාව ලබා දුන්නු අපේ MD එක මේ කෙලන් කෙලන්ටයි මේ මෙලෝටයි බාර දීලා මං යනවා. නෑ නෑ මට දෙන්න අවසන දෙයක් මට දෙන එක මේ. ඇත්තටම මෙලෝ මං කවදාවත් මට රුව අරන් නැහැ.
මට මේ වගේ වටිනා ආදර්ශමත් කතා ඇහුවව මේ මද්රව පිළිබඳ මාර තරහක් ඉන්නේ. ඒක මේ දේ නිසා අපේ අහිංසක ජීවිත කීයක් නම් බිලි ගන්නවද? ඉතින් මේ සූදානම ගෞරවෙන් ආරාධනා කර සිටිනවා ලුතිනල් කෙනල් මිට්නික් මහතාට. දන්සලේ කසිප්පු බෙදපු අපි දන්නවා යාළුවා. හරිද? මම ඇහෙනවා කියලා හිතනවා. මම හැමෝටම මාව ඇහෙනවා. ඇහෙන්නේ නැත්නම් කරුණා කරලා සීට්වල ඉස්සරහා සීට්වලට කරුණා කරෙන්න. ඉතින් පැමිණි සිටින සියලුම ආරාධිත අමුත්තන් හා සහභාගී වූ සියලු දෙනාටම මේ ස්තුතියි. ඉතින් මම ලුතිනන් කෙලන් මිට්නික් වශයෙන් ඉතින් සිලෝන් සිටි පොලිස් ඩිපාර්ට්මන්ට් එක නියෝජනය කරමින් අද පොඩි කතාවක් කරන්න තමයි මෙතෙන්ට පැමිණලා ඉන්නේ. ඉතින් මැදිගත්තල එක බලක්කාගෙන තියෙනවා. අයියකෝ මේ ගංජ ගහලාවේ ඉමින්නේ මේ විශ්. ඉතින් සිලෝන් සිටි නගරය වශයෙන් අපි බැලුවොත් අපිට තැන් දෙක තුනක් තියෙනවා විශාල වශයෙන් මේ මද්‍රව්‍ය ව්‍යාපාරය සිටි එකේම බෙදා හරින තැන්. ඉතින් ප්‍රධානම ආයතනයක් තමයි මේ පිය එක පැත්ත. පිය එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවති මේ මුහුද පැත්තේ පිය එක පැත්ත. ඔව්, ඒ අසල බර්ග ෂොට් එක මේ ආයතනය දක්වා පැමිණෙනවා. ඒ රවුමක් තියෙන මේක සර්කල් එකක් ආකාරයේ පැත්තේ වර්ධනය වෙනවා මේ පැත්තේ. සහ තව තැනක් අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන පැසිෆික් බැංක් එකට පල්ලෙහාට වෙන්න. ඉතින් මේ ඒ ඒරියා එකකුත් තියෙනවා පොඩි සර්කල් එකක් වගේ. ඉතින් මේ මද්‍රව්‍ය පැතිරෙන්නේ ඇත්තටම කිව්වොත් අපි අමුතු විදිහකට මේ ව්‍යාපාරය මේ ඔච්චර දෙයක් දන්නව නල්ලන්නකොනේ උනාද වගරන්නේ ඔච්චරට. මෙහෙමද මූ අල්ල ගන්න කවුරුවත් නැද්ද ඊළඟට පුළුවන් උන් අල්ල ගන්න. අලුත්ම ක්‍රමය තමයි බයිසිකල් වල ඩ්‍රග්ස් බෙදන්න. පොඩි බයිසිකල් BMX බයිසිකල් තියෙන ඒවා අරගෙන ගිහිල්ලා ඩ්‍රග්ස් බෙදනවා. මේ වගේ වැඩසටහනක් මේ වගේ විශේෂ දවසක මෙහෙයුවාට අපි ස්තුති කරනවා වයිස්රෝයි මෙඩිකල් ඩිපාර්ට්මන්ට් එකට. මේ කවුදෝයි අර කෙලණියට කතා ඌට යකෝ කතා කරනවා කතා කරනවා ඌ ඉවර කරන්නේ නැණි වා ඉවරයක් නැහැ නේ ඌ මගේ මේ කකුල් දෙක ට්‍රම්ප් කියන්නේ අප හැම වෙතදීම තමන් පත්තේ ඌ අබ්බයි ඌ පුද්ගලෙක් මෙයා විශේෂ ලෙස සලකුවත් පැමිණ සිටි ඔබ සැමට ස්තුති මගේ කතා ඉවරයි ඈ පාටි විකුණන්න එපා ඇත්තම කියන්න දෙන මේ ඩ්‍රග්ස් භාවිතා කිරීම පටන් ගන්න ඕන අපි උඩින් හරිද මෙන්න මෙයාලගින නවත්තන්න ඕන මං දැකලා දිනා මෙයාලා එමේ ගිහිල්ලා මේ කඩවල්ලස්සේ දන්නේ නැද්ද ඒ ඇත්තම ඔයාලා කියන්නේ බොණ්ඩ එපා හරිද ඔයි කැතවල බොණ්ඩ එපා හරිද මේ පැත්ත කඩේ දා බොන්නේ මේ මෙයා එම් බොන කඩ බා බා පැත්ත කඩේ දා බොන්නේ මේ මෙයා එම් බොන අනේ බොනවලු අම්මෝ කඩේ අපරේ ඔප්ටක් බලන්න කියන්නේ මටත් දුන්නා මටත් දුන්නා කවුද කවුද දුන්නේ ජයවා ජයවා මේ වම්බත් ඔක්කොම බොනා සුවර් ආ වම්බත් මේ තව ටිකක් කියලා බලන්න කො මහත්තයෝ ඒ සිටි එලන් මැප් එකේ දින ඔක්කොම කිව්වා ඉතින් ස්තුති කතාව ඉදිරිපත් කිරීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පෙරවැඩි කයිරෝ මාතාට. මෙම අවස්ථාවට පැමිණි ඉන්න ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වයිස්රෝයි රෝහල සහ සංවිධායක මණ්ඩලයේ වෙතින් එම පුද්ගලයන්ට ස්තුතිය පුද කිරීමයි. ඇත්තටම මේ වෙලාව යනවා තීරුණේ නැහැ. ඒ තරම් හරවත් වැඩසටහනක්. ඉතින් අපි දන්නේම නැතුව වැඩසටහනේ අවසානයේ දක්වා ඇවිත්. මිස් මීටින් එක ඉවරයි යන්නේ නැද්ද ගෙදර? යන්. වෙරි මට. අයි මම ඔෆිස් එන්නේ. මම කොටයි ඉන්නේ. මේ හොඳට කියන්න. මම මේ පොඩේ ඉන්නේ. හලෝ කෙරෝ. මේ යස මෙනික කාඩද මැනික් කිව්වේ දැන් ඈ නෑ මම මැනික් කිව්වේ නෑ මට මැනික් කිව්වා ඔයා හිටු හින්දර මෙරි මට හොඳටම මැනික් කිලි යන්නව කෙලින් කොමඩත් යා කොන්ද කෙලින් කරගන්න බැරි වේ කොමඩ බොක්කේ තියලා අලවන් කරලා
අර උඹන් ජෙරෝට ජෙරෝට කතා කරේ නේ ගත්තේ මට නිකුල කරකේ ඔක්කොම ගලී හරි මම එන්නේ නැමෙ ඕපියකට වැදිලා ගියා නේ මොනක් කුඩ්ඩේ ඇත්ත අන්න වෙන්න මෙන්න 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 අයත්‍ය සාධාරණ වැඩ කරන සමාජයක යුක්තිය සාධාරණ වෙන සටන් වැදින මම දැන් නිකෝගේ ආචිරා මේ අපි දෙන්න එකට ඩුවට් කිනෝවාට බෑ නේම කියන්නේ එකට කොන දෙන්න තව මොනා කරයිද දන්නේ නැහැ මොකද මම නෙකඩම් මෙහෙම හිටියේ දැන් කියනවා යල්ලාගේ හිටියන ඉවරලු කැතයි කියලා ඉවර වෙනවා කොහොමද කැතයි කොහොමත් කැතයි ආ මේ ඒක වෙනම කතාව කැතයි කියලා උපන් කැතියවන්න බෑ නේ ටිපරුණා ජෝක් දෙන්නේ ටිපරුණා ඔය දැක්කනේ මට මොකක් කියන්නේ මන් ටිපරුණා